මේ රටේ විරුද්ධ පක්ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් සියලුම කරුණු යටපත් කරලා අද අල්ලගෙන තින්නේ මිනියකුයි පැණියකුයි විතරයි. කට්ටියක් මිනියක් අල්ලගෙන දඟලනවා තව කට්ටියක් පැණියක් අල්ලගෙන දඟලනවා. මේ රටේ සෞඛ්‍ය අංශ ඉතාම පැහැදිලිව තීරණයක් ගත්තා COVID-19 වෛරසයට ගොදුරු වෙලා ඒ වසංගතයට ගොදුරු වෙලා මියන පුද්ගලයෙක් ඉන්නව නම් ඔහු සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවර ආගමක වුණත් ඔවුන්ගේ දේහය ආදාහනය කළ යුතුයි කියන තීන්දුව ගත්තා. ඒ තීන්දුවට මේ රටේ සියලුම ජනතාව අභියෝගයට ලක් කළේ නැහැ. COVID-19 වෛරසය පිළිබඳ තවමත් අවසාන වශයෙන් අවබෝධයක් ලෝකේ කවර විද්‍යාඥයෙකුටවත් නැහැ. එක අවස්ථාවක කියනවා දින 14කින් වෛරසය යනවා කියලා, තව කියනවා 21කින් යනවා කියලා. දැන් කියනවා 10කින් යනවා කියලා. හෙට තව මොකක් කියයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි අද මේ මෝඩ අමන මරිමෝඩ තකතිරු ඉස්ලාමන්තවාදී කල්ලි කියන්නේ භූමි දානය කරන්න අවසර දෙන්න කියලා. තමන්ගේ ඥාතියෙකුට සමීපතම ඥාතියෙකුට COVID-19 හැදිලා ගෙදරට ගේන්නවත් මිනිහ ඉඩ දෙන්නේ නැතුව ඒ මනසිරුර රෝහලෙන් කෙලින්ම ආදාහනාගාරයට ගෙනහිල්ලා පුච්චලා දානකොට හැම මිනිහෙකුටම තියෙන වේදනාවක්. හැබැයි අනිත් හැම මිනිහෙක්ම ඒ වේදනාව දරා ගන්නවා. මිය ගිය මිනිස්සයා නිසා ජීවත් වෙලා ඉන්න මිනිස්සු අනතුරට ඇද වැට්ට විය යුතු නැහැ කියන ඒ ගෞරවනීය හැඟීමෙන් තමයි සිංහල බෞද්ධ කිතුණු හින්දු ඒ ජනතාව ඒ වගේම ඉස්ලාම් සමාජයේ අතිමහත් බහුතරයක් ජනතාව ඒක දරා ගන්න ලෑස්ති. ඒ නිසා මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරහ තිරමන වල උන්ට එරීම ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඒ නිසා අපි තා ඕනකමින් ඉල්ලනවා මේ රටේ පොලිසියෙන් පොලිස්පතිතුමාගෙන් රහස් පොලිසියෙන් කරුණා කරලා මේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන නිගණ්ඨයන් සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.